අයිබෝන් අංගෙමනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මූල ගෝලය ගැන. මේ මූල ගෝලය කියන්නේ මොකක්ද කියලා ඉතලා අපි බලමු. මූල ගෝලයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ශාකයක හිමකම් ගහක මේ මුල වැහිණකින් පක්කක්කුවක් කියනවා. මෙන්න මේ පක්කක්කුව තමයි අපි මූල ගෝලය කියලා කියන්නේ. මෙන්න මේ මූල ගෝලය හිමකම මේ මුලට ආකන්නෝකින් පක්කක්කුව තමයි එමකම් පක් මේ ලේයර් එක හිමකම් පක්කක්කුව තමයි අපි මූල ගෝලය කියලා කියන්නේ. මෙන්න මේ මූල ගෝලය ඇතුලේ එක එක බැක්ටීරියා වර්ග එහෙම නැත්නම් ගිලීර වර්ග විවිධ සුඛ ජීවීන් වර්ග ඉන්නවා. ඒකෝට මෙන්න මේ සුඛ ජීවීන්ගෙන් මෙන්න මේ ශාකයටක හුඟක් ප්‍රයෝජන කියනවා. ඒක තමයි මම මේ විදියට කියන්නේ. එකක් තම ප්‍රධාන මුඛ්‍ය කාරණයක් තමයි ශාකයටක ප්‍රෝෂණය ලබා ගැනීම. ඒ කියන්නේ දැන් මෙතනින් සමහර සුඛ ජීවීන් මෙන්න මේ හරියින් සමහර සුඛ ජීවීන් මොකද කරන්නේ මේගොල්ලෝ මේ පස්සේ තියෙන සමහර පෝෂක ද්‍රව්‍ය උරාගෙන ඒක ශාකයක මෝචාකේ මුලක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් එකක් තමයි විටමින් ඉපදෙන. මෙන්න මේ සමහර ශරීර ජීවීන් විටමින් ඉපදවන්න පුළුවන්. ඒ විටමින් ඉපදවපු විටමින් එක මේ ශාකයක ලබා ගන්න පුළුවන්. ඒ වගේම සමහර ශාක වර්ගයක ද්‍රව්‍ය ඉපදවන්නත් පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ තවත් ගැප් කියනවා සමහර ප්‍රතිජීවක වර්ග එන්න අපි කියන ඇන්ටිබයොටික් වර්ග ඉපදවන්න පුළුවන්. ඒ ඇන්ටිබයොටික් හිමකම් ප්‍රතිජීවක වර්ග ඉපදවන නිසා ව්‍යාජිකම් සුදුරියන් ඒ කියන්නේ මේ ශාකයක හානි කර සුදුර ජීවීන් විනාශ වෙලා යන්න පුළුවන්. ඒක එක්කම ව්‍යාජිකම් සුදුර ජීවීන් ආරක්ෂා කිරීම කියලා මම තවත් කරනවා මේ ලිව්වේ. සමහර සුදුර ජීවීන් මේ ප්‍රතිජීවක නොවන සමහර ගේවල් ඉපදවනවා සහ සමහර ක්‍රියාවලි කරනවා. එකමද මොකද කියන්නේ අර ව්‍යාජිකම් සුදුර ජීවීන් විනාශ වෙලා යනවා. මේ මේ කාරණා කියන නිසා මෙන්න මේ මූල ගෝලය කියන හිමකම මේ පස්ක ලේයර් හිමකම මේ පස්කක්කුවේ කියන මේ වකිණාකම හුඟක්ම වැඩි. ඒක අපි හුඟක් කරාවට කරන ගයක් තමයි අගිකව රසායනික පොර භාවිත කරන. මේ අගිකව රසායනික පොර භාවිත කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ සුභ ජීවීන් ටික විනාශ වෙලා යන පුළුවන්. ඒකකොට අපිට අර ශාකයට කියන ශාකයකින් බලාපොරොත්තු වෙන උපරිම ගේ ලබා ගන්න බැරි වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොනවා හරි ගයක් ඉගෙන ගන්න ඇති කියලා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට ආයුබෝවන්.